ංගායන සමන්තාචක්කවාලේ සුවත්‍රාගචංතු දේවතා සද්ධන් මං නිරාජසසනන්තු සගමකදං දම්ම සවෙන කාලෝ අයන් බදංතා දම්ම සවෙනකාලෝ අයන් බදංතා දම්ම සවෙනකාලු අයන් බදංත නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස මුහුත්තම පි්චේවි්ඥෝ පණ්ඩිතං පයුරු පාසති කිප්පං දම්මන් විජානාති ජිව්හාසූපරසං යතාති සඳහම් අසනු කැමැති කාරුණික වසනාවන්ත පින්වත්න්නේ පවත් පිරිස අදත් සුපුරුදු පරිදි ලොෝතුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ විසින් දේසිත ශ්‍රී සද්ධර්මීන් බිදක් ශ්‍රවනය කිරීමට සූදානම් වෙන වෙලාව. පින්වත්න මා මුලින් දේශනා කරන්ගේ එදුනේ අපේ ත්‍රිපිට එකේ ධම්මපද කියන පොතේ සඳහන් ගාථරත්නය. මේ ගාතාවින් හාමුදුරුව පෙන්නලා දුන්නේ සමහර කෙනෙක් ඉන්නවා මුහුත්තං අපි පණ්ඩිතම් පයිුරු පාසති මුත්තම පිේ වි්ෝ පණඩිතම් පයිරු පාසති මේ ටිකවේලාවක් නමුත් පණ්ඩිතය කැසුරු කරොත් වි්ෝ කියන්නේ ප්‍රඥාවන්තයා නුවන තියෙනෙක් කෙනා ටිකවේලාවක් නමුත් පණ්ඩිතියෙක් නැත්තං උගතෙක් ඇසුරු කළොත්. ඔහු කිප්පං දම්මන් විජානාති බණ ඉක්මනිින්ම දැනගන්නවා කිප්පං වහාම දැනගන්නවා. ඉක්මැනිින්ම අවබෝධ කරගන්නවා. හරියට කොයි වගේද ජව්හාසූප රසං යතා. හරියට දිව වගේ දිව වැංජෙන රස දැනගන්නා වගේ කියලා සඳහන් කරනවා. තැම මේක උපාසකම්මලා හොඳටම දන්නවා. දැන් අපි වැංජනේ රස දැනගන්නෙ ගියාල් මොකද කරන්නේ වැංජනේ ගොඩක් අන්න නෑනෙ චූට්ටක් හැන්දෙන් ඇරගෙන අල්ලට දාලා සමහලට දිවේ ගාාවලා බලනව ලුණු ඇතිද කියලා. මිරිස් ඇතිද ඇබුල් ඇති ලුණු ඇබුල් ඇතිද කියලා හොයන්නේ චූට්ටක් දිවේ ගාලා ගානකොටම දිව දන්නවා ඇතිද. මදිද කියල ඉක්මටම කියන්න දන්න. ලොක වෙලාවක් කියන්නේ. දැ තඒකක් හැදුවත් ඒකටත් සමහර ඇත්ත පරික්ෂාකරණවනිසීනය ඇතිද කහට ඇතිද සමහරු ඒක බීලම බලනවා. එතකොට පේනවා ඉතාමත් ඉක්මනින් දිව ප්‍රස දෙනගන්නවා. ඒ වගේ සමහර පුද්ගිලයෝ ඉන්නවා දක්ෂ පුද්ගලයෝ නුවන තියෙන ඇත්තෝ පණ්ඩිතේ කැසුරු කරාම ධර්මය දන්න කෙනෙ කැසුරු කරාම, වැඩිකල් යන්නේ ඉක්මනිම් ධර්මය අවගෝධ කරගන්නවා ධර්ම රසේ ලබාගන්නවා. ඒ වගේම පින්වටනි ෝකේ අනිධ්ගාතාවකු දේශනා කර තින ඒකත් වටිනවා. සමහර ඇත්ත යවජීවන් පිචේ බාලෝ පණ්ඩිතම් පයිුරු පාසති. දිවී ඇතිතෙක් යාවජීවන් මේ පණ්ඩිතෙක් ඇසුරු කරත් සමහරුන්ට ධර්මය අවබෝධ කරනව තියා හිතන්ඩවත් බෑ. ඔහු හරියට දිව වගේ නෙමේ හැන්ද වගේ කියලා තම බුදු හාමුදුරු දේශනා කළේ. ඔහු කොච්චර ඇසුරු කළත් අර හැන්ද ඔබ දන්නවා හොදද දාල හැම දාම හැන්ද කාරුගානවා හොද අපි ක හොද්ද කකාරණව කියනවන්නේද හොද්ද දා කලත්වෙනවා හොද්ද එහෙම මේ පෙරලෙනවා. කොච්චර කළත් හැද දන්නවද වැං්ජනේ රස. මාලු පිණිවල රසවැ වැංජනවල ස හැන්ද දන්නේ නෑ. ඒ වගේම අපිත් සමහර ඇත්තු ඉන්නවා මුළු ජීවිත කාලෙම පන්සලේ හිටියත් පන්සල ළඟ හිටියත් හාමුදුරු ඇසුරු කරත් ධර්මය ඇසුරු කරත් ධර්මයේ රසේ දන්නේ නෑ. මොනරූපවාහිනියෙන් බනෙක් ඇහුවත් මොුණ ගුවන් මිදිලියෙන් බණ ඇහුවත් මුණ අන්තරජාලයෙන් බන ඇහුවත් බණ දැනගත්තත් ඒ ධර්ම රසේ දැනෙන් නැති ඇත්තු ඉන්නවා. මේක ඒදත් එහෙමයි අදත්තයමයි. සමහරා ඉන්නවා හරියට චූටි දෙයක්. මුළු ජීවිතේම බණහඩොන්න චූටි බණපදයක් හරි අහලා. ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් දක්ෂියෝ ඉන්නවා. ඉතිං බුදු හාමුදුරුව මේ ධර්ම රසය දැනගන්න දිව වගේ කියලා මේ දේශනාව කළේ අපේ බද්ධ වගේ කියන කුමාරවරු තිස් දෙනෙක් මූලික කරගෙන. මේ බද්ධ වගේ කුමාරවරු කියනකොට ඔබට මතක ඇති, මේ නමහල හොඳට පුරුදුයි. අපේ බුදුරජාණන් වහන්සේ. සාරා සංකීය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතාවම් පුරාගෙන ඇවිල්ලා. උහන්සේ බුද්ධත්ය ලබනම බුද්ධත්වය ලබන්න එෙත් නිකන් නෙමෙයි. අවුරුදු හයක් තිස්සේ දුෂක්‍රක්‍රියයා කරලා බෝම අමාරුවෙන් තමයි චතුරාරි සත්‍යය හොයාගත්තේ. බලන්ඩ පින්න්නටනි අද අපිට බණ හොයන්ඩ දෙයක් නෑනෙ. අද අපිට තියෙන්නේ බුදුහාමුදුරු හොයලදුන්න සත්‍යය අපට අවබෝධ කරගන්න. එතකොට එදා බුදුහාමුදුරුව ලෝකෙ පහල වෙනකොට නොයකුත් ආගම් තිබුණවා. ඒකාලෙත් බණ තිබන එකඒක බණවර්ග තිබුණා. හැබැයි මේ සසරින් එතරවීම කියන එක මිනිසුන් අතර තිබුන්නේ දිහාන ලබාගන්නේ තිබුණ හස අන්න පුළුවන් ඇත්තො හිටිය වෙස්මාරු කරන්න පුළුවන් ඇත්තව හිටිය. එකක හැකියාවන් තිබුණ ඇත්තු හිටිය. හැබැයි චතුරාරි සත්‍යය දැනගෙන හිටියනේ. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර් සත්‍යය ලෝකයාට දේශනා කරන්නට උන්හන්සේ ඉස්සල්ලම චතුරාර් සත්‍ය අබෝධ කර ගත්තා එක ඇනේ බුද්ධත්වය ලබාගෙන උණහන්සේ ඉස්සල්ලාම බැලවා මේ ගම්බීර වූ ධර්මය කාටද දේශනා කරන්න. උන්වහන්සේට බැලුවම මේ ලෝකයා දෙෙස උන්වහන්සේ නිකම්ම බැලුවම ැනේ බුද්ධත් ඥානයෙන් නොබලා හිතන උන්න්නහන්සේට මේ ලෝකෙ මිනිස්සු කාමයට බරයි. මේ මනිස්සු පවට බරයි. මේ පවට බරවෝ කාමයට බරවූ මිනිස්සුන්ට මේ බණ තේරහිද මන්දන්නෑ කියලා හිතෙනවා. ඊට පස්සේ උන්වහන්සේ දිවසිම් බලනව නැවතක්. දිවසිම් බලනකුට උන්වහන්සේට පේනවා. හරියට නෙලුම් විලක් වගේ. නෙලුම් යට තියෙන්නේ තනිකර මඩ ගඳ ගහන පල් විච්චි මඩන පින් වටි විවෙලක තියෙන්නේ. ඇැබයි මඩ ගොඩේ අර සමහල්ලාවට පල්ලන වතුරේ හැදෙනව නිලුම් පැලයක් නිලුම් පැලයක් හැදිලා. ඒ නිලුම් පැ වතුර දිගේ මඩේ හැදිල උඩට ඇවිල්ල වතුර ඔක්කෝම පසුකරගෙ නැවිල්ල වතුරනත් ටිකක් උඩට ඇවිල්ලා ලස්සන නිලුම් මලක් හැදෙනව සුවඳ දින. එතකොට මේ මිනිස් ලෝකෙත් මනුස්ස ලෝකෙත් සමහරා ඉන්නවා මේ මඩ යොහරුවේ මේ මඩ ගොඩේ මනුස්ස ලෝක නැමැතිම මඩ ගොඩේ කාමයට ලෝබට බරවන දේශයට බරවන මෝහයට බරවුණ. මේ ලෝබ දේශ මෝහ කියෙන අකුසල් සිත්තලින් යටපත්වන අපේ මේ මනුස් සත්්‍යය හමුවේ සමහරඇත්තු අලෝ අදෝ ස මෝහකින කුසා සිතුවිලි මුදුුම් පත් කරගෙන. නිළුම් වි නිෙලුම් මල් ටිකක් වගේ ගොඩේ එනෑඇත්ව ටිකක් දකිනවා. එතකොට දැන් සමහරු අහනවා සමහල්ලාට අපිත් එක්කත් සමහරු කතා කරනවා හාමුදුරණි බුදු හාමුදුරන්ට එහිම සරුවඥතාඥානයක් තිබුුණන් ඇයිහෙම හිතුවේ උබටත් හිතෙන්ට පුළුව. පින්වැත්නි බුදුරජාණන් වහන්සේට තිබුණ සරුවච්ඥතාඥානයක් කියලා කියන්නේ ඒක ආවර්ජනාත්මක සරුවචඥතාඥානයක්. සමහරු හිතාගෙන න්න දැන් සහරු කිනව දෙවිය ගැන එහමකින්කොට. දෙවියන්ට මුළු ලෝකම පේනවන්. හැම එක්කනාම කරන කියනවා දෙියන්ට පේනවා කියලා. එහම පේනවද. නෑ. පේනවනම් හොඳයි එහෙම පේනවනන් විලිලැජ්‍යාවත් බෑ දෙියන්ටක්. ඇයි ම එහෙම කියන්නේ. ඔබ හිතන්දකෝ. දෙවියන්ට අපි කරන කියන මේ ගෑනු මිනිස්සු ඔක්කෝම කරන කියන හැම එකම හැමවෙලේම පේනවනම්. ඉතින් හොඳයි බනාහන හැටි පේනවන් සිල්ගන්න හැටි පේනවනම් බුදුන් අින හැටි පේනවනම්. හොද වැඩරන එක පේනවනක් කමක් නෑ. ඇයි හැම දෙලේ මෝකොරනවයි ඉතිං හැමවෙලේම පේනවනක් ඉති ඔය වැසි කිලි ැසිකිලියානේ වනානේවා ඔය නරක වැඩකරනේවා දෙියන්ටත් විල්ලජ්ජනයනතකොට මේ ඔක්කෝම පේනකොට එහෙම අපහස කරන්නපා බුදු හාමුදුරන්ගේ සර්ච්ඥතාඥානයට බුදුහාමුදුරන්ට ආවර්ජනාත්මක සර්වච්ඥතාාඥානයයක් තිබුණ ඒ කියන්නේ යමක් ගැන හිතුවොත්, මොනවද බලන්ඩෝනි කියලා හිතුවොත් බලන්ඩ පුළුවන්. අපි හි උදාහරණකට කියන්න මේ පුද්ගලය ගියාත්මය කවරුවෙලාදී පිදිලා හිට. උන්හසට බලන්්ඩ පුළුවන්. මේ පුද්ගල ඊයේ මොනවද කළේ කියලා හිතුුවොත් ඔන්න බලඩ පුුව නැත්තම් හැමවෙලේම හැමෙක්කෙනාම නිතරම කරනදේ පේනවන. ඒකම විකාරයයක්ක රනේ එහම හමෙක්ෙන ද බල බල ඉන්න කහොමද. එහෙම කරන්න බෑ. එතකොට මේ බුදු හාමුදුර ලග තිබුණේ ප්‍රඥා ඇසින් උන්වහන්සේ දිවිසින් බැලුව ලෝකයාට. ධර්ම දේශනා කරන්න හොඳ කෙනෙක් ඉන්නවද. එහෙම කෞුද ඉස්සල්ලම දේශනා කරන්න කියලා බලලා ඔබ අහල තියෙනවා පස්සග භික්‍ෂූන් වහන්සේලා. සමහරු පස්සග තවසන් කියන මේ තවසන් කියන පදේ පාවිචි කරන්නත් හොඳනෑ. මොකද අපේ දම්සක් පැවතුම් සූත්‍රයේ ධම්ම චකපාතන සූත්‍රය ඔබ දැකල ඇති ඔබ කියවල ඇ කොතෙකුත් අහල ඇති. ඒ තියෙනෙ පංච වගගයේ බික්කු ආමන්තේසි. පස්සග භික්‍ෂූන් වහන්සේලා ඇමතුූ සේක. එදකට පස්සග භික්‍ෂූන් වහන්සේලා කොන්්ඩ්ඥ වප්ප බද්ධිය මහානාම අස්සජී කියන ඒ රහතන් වහන්සේලා පසෙ රහතන් වහන්සේලා වෙන්නේ මුලින් ඒ භික්‍ෂූන් වහන්සේලා තමයි අමතලා ධර්මදේශනා කරන්නේ. ඒ ධර්මදේශනා කරලා එදා බරණැසි ඉසි පතනේදේ මිගදාය එමුවෝහිටපුඒ ප්‍රදේශයේදේ ධර්මදේශනාවන් සිද්ධ කරලා. හසේට ධර්මාවවබෝධය ලබනවා. ඊට පස්සේ අනත්ත ලක්කන සූත්‍ර දේශනාව. අනාත්ම ලක්ෂණ සහිත වූයේ දේශනාව සිද්ධකරාට පස්සේ. ඒ සූත්‍ර දේශනාව අහලා ඒ භික්ෂූන් වහන්සේලා රහත්භාවයට පත්වෙනවා. ඉන් අනතුර ඔබ දන්නවා. යසකුල පුත්‍රයයි ඔහුගේ යාලුවෝ පනස් සතර දෙනයි පනස් පස් දෙෙන පැවිදි උප සම්පදාවට පත්වෙනවා. ඒත්තුොත් රහතන් වහන්සේලා බවට පත්වනාට පස්සේ පලවෙනි රහත් හැටනම පස්සග භික්‍ෂූන් වහන්සේලායි එතකොට යසකුල පුත්‍රයා සහ යාලුවෝ පනස් සතර දෙනා ඇතුළු ඒ පිරිසත් එ ඒ හැටනම අමතලා බුදු හාමුදුරුවෝල් අවවාදයක් කලා මොකද්ද කරපු අවවාදය. මහනනි චරත භික්්‍යවේ චාරිකම් බහුජන හිතය බහුජන සුකා යත්තා හිතාය සදේව මනුස්සාය. එතකොට දෙව් මිනිසුන් සහිත වූ ලෝකයාට හිත පිණිස ධර්මචාරිකාවේ හැසිරෙන්නේ කිව්වා. එතකොට පින්වටනේ එතන හරි ලස්සන කතාාවක් වුන් වහන්සේ දේශනා කරනවා ලස්සන නියමයක් කරනවා මහනන දෙදනෙක් එක පාරය වඩිින්ඩේ පා. හාමුදුරු දෙනමකට එක පාරය වඩින් එපායිකිව්වා ඇයිඒ. දෙනමක් එක පාර වැඩියොත් දැම් එතන හටනම ඉන්නේ හැටනම දෙදෙන වහන්සේ වැඩියොත් පාරවල් තිහෙක විතරයි අන්න පුළුවන්නේ. එතකොට හැටනමක් පාරවල් හැටක වැඩියයි කියන්නේ විශාල පිරිසකට ධර්මදේශනා කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒක අන්නේ බුදු හාමුදුරණන්ට එදා ඕනි වනේ ගොඩාක් පිරිසකට බනාහන්නට අවස්ථාවදා කරලා දෙන්න. ඔබ හිතන්න ව අද බුදු හාමුදුරු වැඩි හිටියන රූපවාහිනයේ ධර්ම දේශනා කරනය එකත් අනුමත කරයි. ඇයි. අද මේ රූපවාහිනී ඔස්සේ හිරු රූපවාහිනයෙන් බලන්නක ලෝකෙමඉන්න ඇත්තු බනාහනවා. මේ ධර්ම දේශනාව ලෝකයේ ඔබ හැම දෙෙනට මහණ්ඩ පුළුවන්වෙලා තියෙනවා. අපි පන්සලක නැත්තන් නිවසක ධර්ම දේශනා කරහනන් සුළි පිරිසකට විතර යහන්න පුළුවන්න්නේ. අද වෙනකට ලෝකයාටම බණහන්නට හැකියාවත් ලැබිල තියෙනවා තාක්ෂණයත් එක්ක. එදා තාක්ෂණය නොදියුණු කාලෙක බුදු හාමුදුරුව හමුදුරුවන්ට නියම කලා මහණෙෙන. ඔබල ගම් නියම් ගම් බලා පාරපාරගානේ වඩින්ඩෝනි ධර්මචාරිකාවේ තනි තනියයෙන් වඩින්නේෙ කිව ගොඩ පිරිසකට මේ ධර්මදානය බෙදා දෙන්නට. එහෙම දේශනා කරපු බුදුහාමුදුරු තමන් වහන්සේ තනියෙන් ඉන්න නැතුව එක තැනකට වෙලා ඉන්න ඇැත උන්වහන්සේ ධර්මචාරිකාව පිටත් වනා. ඒ පිටත්වෙලා වඩිනා අතරේ උන්වහන්සේ දිවසින් බැලුව මමාද කාටද පිහිට වෙඩෝනි කියලා. කිය උන්හන්සේ දිවිසින් බැලුව කාටහරි ඒ ධර්මදේශනා කරලා පිහිට වෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද කියලා බැලවා. ඒ බලනකොට උන්න්නවහන්සේ දිවසින් දැක්කා බද්ධ වගිය කියන කුමාරවරු තිස් දෙනෙකු අද පැවිදිවෙන්නට රහත් එන්නට තරං පිනතියෙන කුමාරවරු තිස් දෙනෙක්කිඉන්නවා. ඊට පස්ස උන්වහන්සේ වැඩම කලා පින්වටි වනාන්තරයක්. කැප්පෙට යාාවනාන්තරයේ කියල සඳහන් වෙන්නේ. ග කැප්පටිය කියලා ගස්තේනේ වගේ ගස් ගොඩාක්ති විච්චේ කැ්පෙටිය ගස් ගොඩත්තියෙන් නැති. ඒ වනාන්තරයට වැඩම කරලා උන්වහන්සේ ගහක් ඇටට වෙලා වැඩඉන්නවා. ඒ වැඩඉන්න නිමුකද ඒ කුමාරවරු එතැනින් යන බවබුදු හාමුදුරු දන්නවා. එදා මේ බද්ධ වගේ කුමාරවරු ගෙන සඳහන් වෙන කුමාරවරු තිස් දෙනෙක් හිටිය. මේ කුමාරවරු තිස් දෙනාට ඒ අතරෙන් විසි නවදනෙකටම නෝනලා හිටියා. ඇෙ තරුණ කුමාරවරු විසි නවදෙනකුටම නෝනලා හිටිය එක්කෙනෙකුට විතරක් නෝන කෙනෙක් නෑ. ඉතින් මේ තිස් දෙනා කතාවන අපි චාරිකාවක් යමු. අදත්ත්ව යන්නේ විශේෂ චාරිකා කියල යනවා විනෝදධ චාරිකා කියල යනවා ්‍රිප්පක් යන කියලලා යන්නෙ කට්ටිය. ඒවගේ විනෝධ චාරිකාවක් යන්නට සූදානම් මොන ඒ කාලෙතින් කට්ටිය චාරිකා ගිහින්තියනවා. ඔක්ොම යනකොට තින් මේ තරුණු කුමාරය ය කුමාරිකාවෝ යොක්කොම යනකොට එකපුතකොට විතරක් නෝන කෙනෙක් නෑ ති යා තනිවෙන වනිති අනිත් ජෝඩ් ජෝඩු යනකට දෙන්න දෙන්න යනකොට එයාටත් එහම් කෙනෙක් හොයා ගණ්ඩියය කිව්වා. ඊට පස් එයා මොකද කළේ එයාට ඉතිං ගෑනුල්ලමෙක්කඉතින් එහම හදිසිසේන්ට කමති වෙ නෑනේ ඒ කාලේ ඔය හිටිය ගනිකාවෝ හිටියා නගර සෝබනිිය හිටියා. ඊට පස්ස කතා කලා නගර සෝබිනියකට ගනිකාාවකට කතා කලා අපි චාරිකාවක් යනවා යමුද අපිත්තෙක්ක. ඉතිං ඇත් කල්පනා කරන්න ඇති යාට සල් ිහම්බේනවනේ මුදල්ලට වැඩකට යුතු කරනයනි හා යං කියලා කැමිති වුණා. ඉතිං අර නෝන කෙනෙක් නැති කුමාරයාට නගර සෝබනයකු සම්බන්ධ කරගත්තා. දැන් ඊට පස්සේ හැට දෙනවා. ලොකු චාරිකාවක් බැලුව තිස් දෙනාට කුමාරවරු තිස් දෙනයි. ොන තිස් දෙනයි නොනලකේ විසිනාවයා එතනර එකතු කරගත්ත නොනැයි හැට දෙනත් එක්ක ගියා. ඔහම ගිහිල්ලවිල්ල මේ අය න්ඩ සූදානම් වන ඔටත්ක ති පේත්ොත් ින් දුර බැහර ගහිල් අනුරාධපුරේ පැත්තහෙම ගේියම සමහර වෙලාට කොලම හිදල නේද. දුර පලාත්තල ඉඳල ගිල්ල ගගේව සහලට කතර ගම ගිහිල්ල ගගේ නානවා අනරාධපුරේ ගහිල්ල වවේ නානවා. ඒ තියෙනවන්නේ ඒ ඇත්තොත් එදා නාන්ඩ සූදානම් වුණ. නාන්ඩ සූදානම් වෙලා. අ තමන්ගේ වටිනා කියන කනකර බඩුආදිය ගලවලා ඒවටික පැත්තකින් තිව්වා. උඩින් තියලා නාණ්ඩ පටන්ගත්තා. මේ නාන අතරේ අර කට්ටි අතර හිටපුවර ගනිකාවට ඇයට ඉතින් නාලවි නෝද වෙනවට වඩා ඇටිකක් හොර කාන්තාවා. ඇගේ හිත දෙන්නෙම වස්ත්‍රාබරණ වටිනා ඇතුම් පැළදුන් ටිකක් හොඩගංකරගෙන ගියා නම් හොඳයි කියලා. ඉතින් කෝහො මහරි අර කුමාරයා නොමගය වල. පොඩි අර අපි කියන්නේ කට්ටියගම ඇහැවහලා හොරගංකරනවයි කියලා. කොහො ම හරි ඇය මොකද කරේ අර අයනානාතරේ හිමීට ගොඩට ඇවිල් අර වටිනා වස්ත්‍රාභරනාදිය හොරකංකරගෙන පැනලා ගිය. අර පිරිස ගොට ඇවිල්ල බාලනකොට කාන්තාවත් නෑ වටිනා බඩුමුට්ටුආදියත් නෑ ඒ ගමන බැලුවා අ කාන්තාව නෑ එහන කාන්තාව පැනල අන්ඩ ඇති කියලලා හිතලා කාන්තාව හොයාගෙන ඇවිදින්න පටන්ගත්තා. කුමාරවරුටික අ නෝනලාටි නානතන තියලා ඔහො මීන්ඩා අපි ගිහින් එන කං කියීල කුමාරවරුටික කැලේ යනවාර කැපපෙටියයා වනේට යනවා. කාන්තාව සොයාගෙන එහෙම හොයාගෙන හොය හොය ඇවිදිනකොට බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. බුදු හාමුදුර දැනගෙන හිටියා ඒ පැත්තට එනවයි කියම මුලින් සඳහන් කළේ උන්වහන්සේ වැඩම කරලා ඒන පාර වගේ තමයි හිටියේ. ඉති එහෙ ඉන්නකොට බුදු හාමුදුර දක්කමක ළමයින්ට හිතනු අනිවාරයයේ බුදු හාමුදුර දින් ඇතිර කාන්තාවර පැත්තට යනවා. අහනවා. බදු හාමුදුරුව කවද කියලා දුරන්නේ අහන් ඇති හාමුදුරුණේ සාමන් වහන්ස මේ කාන්තාවක් එහෙම මේ පැත්තට යනවා දැක් අද. එහෙම ඇහුවම දැන් හිතන්ඩක දැන් බුදුහාමුදුරුව දැ මුොකක්ද දුන්න පිළිතුර ඕ කිවවෙත් නෑ නෑ කිවවෙත්නේ. බුදුහාමුදුරු විමසෙනවා දරුවනි අනුන් ගැ කාන්තාවක් ගැන හොයනයකද වඩා වටින්නේ තමන් ගැන හයනයකද අද එහෙම ටික්ව ොලේ නැතියකකිනින් එහුම් කේන්තියන්ඩත් පුළුව යන්න කොහෙද මල්ලිපොල්වගේ වැඩක්නෙ මේ ඇත්ත බඩුමුට්ටු නැතිවෙලා යනව කාන්තාව හයාගැෙන. බුදු හාමුදුරණේ කාන්තාවක් මේ පැත්තට යනව දැක්ක නැද් කියලා ඇහවා. බුදු හාමුදුරු පිළිතුරු දෙදව දරුවෙන කාන්තාවක් ගැන සොයනයකද වඩා වටින්නේ තමන් ගැන හොයනකද කියලා. පින්වටනි මේක තමයි අපේ ප්‍රඥාවේ, . මොකද ඒ කුමාරවරු සංසාරය පුරාවට පාරමිතා ධර්ම පුරුදු කරලා ධර්මය ප්‍රගුණ කරලා හිටපු කුමාරවරු නිසා අර කතාව ඇහෙනකොටම ඒ ඇත්තන්ට හිතෙන්නේ තමන් ගැන හොයනක තමයි වටින්නේ කියලා. බුදු හාමුදුරන්ට පිළිතුරු දෙන බුදු හාමුදුරනේ තමන් ගැන හොයෙන එක තමයි වටින්නේ. එහෙනම් වාඩිවෙන්නේ කිව්වා. දැන් අර, ආන්තාව හොයන එක පැත්තක දාලා වාඩි වුණ වාඩිවුනාම පින්වටනි බුදු හාමුදුරුව ධර්මදේශනා කරනවා. ලොකූ බන නෙමේ දැන් හිතන්ඩ මේ බණපදේ ඇහෙනකොට තමන් ගැන සෙවීම මේක හරි වටිනවා. අපිත් උදේ පටන් රෑවෙනකං උපන්දා පටන් අපි විපදිනාට පස්සේති චූටිකාල තේරෙන්න තේරණ දවස පටන් අපේ මේ පං්ච ඉන්ද්‍රීයම්ම ඇසුරු කරගෙන. ඇස කණනාසය දිවශරීරය මේ ඉන්ද්‍රීියන් ඇසුරු කරගෙනම බලන්නම අනුන් ගැනන කණනුත් බලනවා කනින් බලනව කියන්නේ කනින් සද්දහල එකත් බැලිල්ලත් තමයි. එතකට බුදුහාමුදුර දේශනා කරන බණටික ඔන්න එකුතු කරගත් තම අපට හරි ලස්සනට පැහැදිලි වෙනවා. අපි පුරුදු වෙලා තියෙන්නේ තමන් ගැන බලන්ට නෙමේයි අනුන් ගැන බලන්නම තමයි නිතරෝම පුරුදු වෙලාතියන්නේ. හැබැයි තමන් ගැන නොබලන තාකල් අපට මේ සසරින් එතර වෙඩ බෑ. තමන්ගැන නොබලන තාකල් හොඳ මනුස්සෙක්වෙඩ බෑ. මතකතියා ගන්න. ඔබ හොඳයිනම් ගුණයහාපත් සත්පුරුෂයෙක් වෙන්න තමන් ගැන බලපුු ඇත්තුෝ. එතකට තන්දිහා බලන්ඩඕනිි, කොහොමද තමන්දිහා බලන්නේ කන්නාඩීළඟටග හිල්ල තමන්දිහා බලනයකද නෑ එහෙම බැලල්ලිකුත් තියනෙනව කන්නාඩී ගට ගිහිල්ලා. සමහල්ලාට තමංගිරූපි දිහා බලලා සමහර වෙලාට කොන්්ඩේ අවුලලා නං කොන්්ඩ පීරගන්නවා සමහට ඇඳුම හොඳ නැත්තන් ඇඳුම සකස් කරගන්නවා. එකොස්සේ සහරලාට රවුල කපනය පිරිමියඇත්තන රවුල අපපනවා සමහර ඇත්තව ඇස්දනනි හදනව ක්‍රීම් ගනව ඒ බාහිර සරීරයේ හදාගන්න පුළුවන්. ඒ කන්නාඩියම් බලලා. හැබැයි අපේ නුවන නෙමිති කන්නාඩියෙන් අපි දිහා බලලා අපි හදාගන්නට ඕනේ. ඇස්දක අපි අනිදදිහ අ නිත්තයි දිහා වලල අපි කියනවා. කනින් අහලා සමහල්ලට අපි අනිත් අයට එක එක දේවල් කියනව නොවොද කියන්නේ එයා හරි ලෝබයා කියනවා. එයා මා හරි කූහකයි කියනවා. එයා හරි නපුරුයි කියනවා. එයා හරි කේන්තිකාහරයා කියනවා. එයා හරි හොඳයි කියනවා. එයා හරි සත්පුරු ෂේක් කියනවා. එයා සිල්ලත් කියනවා. එයා ගුණමතෙක් කියනවා. එයා දදුෂටේක් කියනවා ය හොඳ නරක දෙකම දෙ පැත්තට කියනවානේ. ඉතින් එයා මෙයා අරයා ගැන කියන වගේම මංහරි ලෝබයි එහෙම කියනවද එහම කවුල්හරි කිව්වත්කන් තියනවා. එතකොට මංහරි හොඳයි කියන්න නම් කැමිති මංහරි සිල්වත් කියන්න කැමැති මංහරි ගුණුවත් කියන්න කැමැති ඒ වගේ හොඳ තමන් කියාගන්න වගේම අපි ළඟ තියෙන අඩු පාටු ටික අපට බලල හදාගන්න පුළුවන්න ඔන්න අපි දිනු එතකට බ හලා ඇති ධාරචියය මරහතන් වහන්සේට. වැඩිය බණකිවෙන දිට්ටේ දිට්ටමත්තාම් බවිසිි දැක්කදේ දැක්ක විතරයි. අහපුදේ ඇගුව විතරයි. අපි හැමවෙලේම අනුන්දිහා බලබල. අනුන්ගේ අඩුපාඩුකි කියා අනුන්ට ඒව මේම කි කිය ඉන්නවට වඩා තමන්දිහා බලල. අපි පුරුදුි වෙන්ඩමෝනි මගේ ලෝභකන් තියනවද. ලෝභකන් තියනවද නැති කරගන්න මොකද කරන්නේ ධනය ප්‍රගුණ කරනවා. දේශේ තියෙනව නම් තරහා යන ගති සමහරු ෙනම් මටනංම් හරිරයට කේන්ති යනවා. ස්මටනම් හරියට තරහා යනවා. තරා යනා එමකොද කරන්නේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නඩ ඕනි පින්වත්න්නේ. එතකොට ඉවසම ප්‍රගුණ කරන්නට ඕනි. තමන් තරහා යනවා කියලා දන්නවනම්. තරහා යන ඒ අරමුණ අඩුකරගන්නට උත් සහ දරනවා. එතකොට ඔන්න තරා නැති කරගන්න පුළුවන්. එතකොට මෝහේ නැති කරගන්නේ මෝඩකම නැති කරගන්න. මුලාවේ ඉන්න අයකෙනෙහි දැනගන්න ඕනි ඉස්සල්ලා. එතකොට ඒක නැති කරගන්නෙකොහොමද මුලාව නැති කරගන්න නම් කින් සච්ච ගවේසී කින්කු සල ගවේසිී, සත්‍යයකු මක්්ද කුසලෙකුමක්ද කියලා ධර්මය පිළිබඳ ප්‍රගුණ කරන ඇත්තෝ බනාහන බණපොත් කියවන. එතකොට ධර්ම දේශනාවන් වට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ඇත්තන්ගේ ඔන්න ප්‍රඥාව වර්ධනය වෙනවා. එතකොට අපි අපේ තියෙන ලෝබ දේශ මෝහකන අකුසල් සිතිවිලි යටපත් කරගෙන පුළුවන් තරං අලෝබා දෝස මෝහ කියන කුසල් සිතිවිලි වර්ධනය කරගෙන. කොහොමහරි අර බද්ධ වගේ කුමාරවරක් මිනිම්ම ධර්ම අවබෝධය කිප්පං දම්මං විජානාති වහා ධර්මය අවබෝධ කරගත්ත වගේ. අපිත් කොහොමහරි මේ සසරින් එතරවෙන්නට මේ බුදු දහම අවබෝධ කරගෙන, සසර කතරින් එතරවෙන්නට යන ගමනට. මේ ධර්මදේශනාවත් උපකාරයක් වේවා කනුතුම් පරමාර්ථය ඇතිකර ගැනිමු. ඉතින් බොහෝ ේලාවක් මේ ධර්මස්ශ්‍රවනය කල්ලා මේ බණහල රැස්කරගත්තාූපින් අප සබදධ ශාසනය සුරකෙන ශවවිලිෂ්ඨකාම දෙවියන්ට අනමෝදන් කරමු. මේ පින් අනමෝදන් වූ දෙවියන්ගේ දේවෑල්ම බැල්ම රැකවරණ ආරක්ෂාව පත ලබේවා දෙවෙනු ප්‍රාර්ථනය බෝධියකින් අමාමහනිවනිින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒවගේම පින්වටනි අප හැම දෙනා නමින් මෙ මිය පරලව ගියාව සිරු ඥාතිීන්ටත් මේ පින් අත්තේවා මේ පින් අනුමෝදන්නු ඥාතිනු සුකි ස්වපත්්භාවයට පත්තේවා ඔවුනු ප්‍රාර්ථනය බෝධියකින් අමාමහ නිවනින් සැන සේවා කියයා ප්‍රාත්ථනා කරම. එවගේ ඔබට මේ වටිනා ධර්ම දේශනාව ශ්‍රවනය කරන්නට දැකගන්නට අවස්ථාව උදාවනේ හිරු රූපවාහිනය ඔස්සේ. ඒ පින්වන්තදායකත්තේ දරපු නිසා. ඉතිං හිරුමාත් දෙජාලයේ අධ්‍යක්ෂකතුමන් රෙනෝල්ද සිල්වා මහත්මා ඇතුළු. කාර්ය මණ්ඩලේ හැම දෙනාටත්. නිවසර සිට බණයස්ූභ හැම දෙනාටත් අප ආදරනයේ දෙම පියදූ දර සහෝදර සහෝදරියන් හම දෙෙනටම මේ පින්ගත්තේවා. සසර කතරින් එතරවැනිවෙනින් සැනසනට මේ පින්කමත් පාරමිතාවක්ම වීවා කියා ප්‍රාත්ථනා කරමු. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පඥන්තන් අනුමූදිත්වාචරං රකං තිලෝක සාසනං ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පඥන්තන් අනුමූදිත්වාචරං රකං තුදේශනං ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා. පඥන්තන් අනුමෝදිිත්තා ජිරංරකංතුතන් සදාතිී සමාජ්‍ය සංගායන